තින් ඔබට ධර්මදාානී විශාල පිනක් රශ්වනවා විශේෂෙන් මේ ධර්මදේශනාව රූපවාහනය මගින් විකාශනය කිරීමත් ඒඒ වගේම අන්තර්ජාලයට එකතුවීමත් ඒ තුළින් කොහේ හරි ඇතක කෙනෙක් නමුත් පිහිට ලබනවා. අනිවාරෙන් එක ධර්ම දේශනාවකින්. අපිට මෙච්චරැයි කියලා ගණන් කරන්න බැරි ප්‍රමාණයක්. මේ කියන්නේ විශාල ප්‍රමාණයකුත්නෙවෙයි පුංචි ප්‍රමාණයක ුත්නෙවෙයි. ඒ අතර ප්‍රමාණයක් පිහිට ගන්නවා. අනිවාරයෙන් ධර්ම දේශනාවකින් පිහිට ගන්න එක්කෙනෙක් හරි කොහේ හරින්නවා. ති ඒෙනම් මෙතන වෙඩත් පුළුවන්. ඒ නිසා මේ ධර්මදානය නං අතිශන් ශේෂට ඉති ඒ නිසා සන්තෝෂයට පත් එෙන්ට අද ධර්මදානය දෙන දෙන්ට ලැබීම ගැන ඉතින් අද මේ පංවතුන්ට හරි සුන්දර දහම් පරියායක් අහන්ු ලැබෙනවා ඒ තමයි පංවත්න අපිට ගොඩාක් මේ දහම්මාවතය යද්දී අපි කවුරුත් ධර්ම යහන්නෙත් මේ ධර්මදානය දෙන්නෙත් අපට මේ පිම් බලින් සංසාහරදුකින් නිදහස්සන්ට ලැබේවා කියන අදහසින්. ඉතුොර මහමවුුණ ආරම්භ කරලා දැන් අවුරුදු දහනාවයක් වෙනවා එතුට ඒ අවුරුදු දහනවීම සමහරලාට දිගටම ධර්මයහනයත් තින්නම් දෙ මේ අයත් කෙලෙෂ යුද්ධයට උත්සාහ කරනවා කෙලිස් ප්‍රහණය කරගඩ මාර්ක පල ලබන්ඩ නමුත් කෙලෙස් යුද්ධට අද්දී යුද්ධයෙන් ගොඩාක්කයි පරදිනවා. දිනන එනවෙයින්ද පරදිනයිමයි ඉන්නේ. දෙ නමුත් වැටි වැටී හරි මේකේ එල්ලිලාමත් තින්නවා. ඉතකුට පින්වත්න දක්ෂ යුද සෙම්පතියා යුද්ධේදී පරාජයට පත්වෙනකුට එයා කල්පනා කරනවා පරාජීයට පත්වෙන්ට හේතුමනවදකය. ඊට පසේ පරාජීයට පත්වන්න හේතුටික නැති කරගන්න වලගම්බ රජුරන්ට වන සිද්ිය වලගම්බා රජුරුව පැනල ගිල හැම පැත්වීම කැරලි ඇති කරල ගැහෝ ගෙවො මේ එක දින්න බයි. ඉතින් රජ්ජුරුව ෝහොම ගමනක්ෙනනකොට මේ දැන් හොරෙන් පැනල විස්මාරු කරගෙන යනවා. එහෙම වයනවට දවසක් ගෙදරක දුප්පත්්ගෙදරක ළමෙකුට අම්ම කාණ්ඩ දීලා. ඒට පස්සේ අර බෙදපු බත් පංගානය පොඩියක හැම ැනීම ගනවා රම්ම කියනවා මේ තගේ කෑමනාවත් දර්වාල් ගම්ා රජ්ුරු යුද්ධ කරන්නවාගේ කිව් අරෙන් මෙහි හැම තැනින්ම මේ කනවකිවූ පොඩිය කහනවයි එහෙම කියන්නේ අපේ රජ්ජුරු වලගම්බා රජ්ජුර එහින් කැරල්ලක් ඇති කරනවා මෙහින් කැරල්ලක් ඇති කරනු කිසි පිළිවලන්න කිවෝ මේ කැරල්ලි ඇති කරනකුට මුල්ල ඉන්දල යන්න ඕනිෙකව ගහගනවා. එතකොට තමයික් මේ කා ක්‍රමණය කරන්න පුළුවන්ගෙන් අර අම්ම කනෙක් කියපු කතාව අර රජර අහගනීතිය ඒක්‍රමේට ට පස යුද්ධ කරලා තමයි රජුවා මේ ලංකාවපහු සිංහලයන් ගත්තට ගත්තේ. එතගොට ඒවාගේ ඒක උපමාවක්. ඒ වගේ කෙලෙස් යුද්ධේදන්. එකැනි ධර්මයත් අහනවා නිවන්දකින්ත් ඕන හිත හදාගණ්ඩත් ඕන සිරිරකින්ඩත් ඕන සමාදී වඩන්ඩත් ඕන මෙ මොනහරි පිළිවෙල කරගන්නත්ත පැෑ. මු එහෙම යද්දී ආයායමක් පරණ තැනටම වෙටනෝ. ආයායමත් පරණ තැනටම කැරකිල වැටෙන්නේ ඇයි කියලා හොයන්න ඕන. එතකොට ඒකෙදී තේරෙනවා එක එක දුර්වලතා තියනවා. දෙන් අද සාමානෙන් අධ්‍ය අපපි කතා කරන දහම්පරියාය සාමාන්‍ය මනුසය හිතන පැත්තන්නේ වී. සාමාන්‍ය මනුසෙක් හිතන් නෑම මේ කාරණාවගන. ඊළඟට තමයි මේ දහම් පරියා යහළ ඉවරුණට පස්සේ නුවනින් යුක්තව කං යොමුකරගැන මේ ධර්මය හාගෙන හිටියන මේත ස්ත්‍රී සද්ධර්මය ගැන පුද්දුම පැහැදීමක් ඇතුවේ. ඒවගේම ආරයෝ මහා සංගරත්නය ගැන පුදුම පැහැදීමක් ඇතුවයි. ඔය සියල්ලටම මුලින් තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන විශාල පැහැදීමක් ඇතුවේ. ඉතකුටම ස්්‍රද්දාව හිතේ පිහිටියා. ස්්‍රද්ධාව හි පිහිටියාට පස්සේ අද කියල දෙන දහම් පරියාය තියෙන දහ වැඩපිළිව අනුගමනය කරනවුට ඔබගේ ජීවිත සූපත්වයට පටන්ගන්නවා. ඉතින් පංවත්න මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වනාට පස්සේ තමයි චතුරාරි සත්‍ය ධර්මය කියන එක ඇහෙන්. එතකුට අපි නිවන්දකිින්ට ඕන කියල කියන්නේ චතුරාරි සත්‍යය අවබෝධ කරන්න ඕන කියනෙ එකයි එතුර මාර්ග පල් ලබන්්ඩ ඕන කියල කියන්නත් ඒත් චතුරාරි සත්‍යය අවබෝධ කරන්න ඕන කියෙනෙකට තමයි එතකුට මේ බුද්ධ සාසෙන අවසාන ඉලක්කය චතුරාරි සත්‍යය ධර්රමී පරිපුරර්ණ වසයෙන් අවබෝධ කරන එක ඉතින් ඒ නිසා චතුරාරි සත්‍ය ධහරමේ අවබෝධ කරන්්ඩනං ඒ චතුරාඩි සත්්‍යය ගැන වැටහිමත් තන්ඩෝ දැම් බුදුරජාණන් වහන්සේ දැ මම්ම මේ පුංචි විස්තරයයක් කරන්නේ හොඳට කංයොමු කරගෙන ගනින්ද බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ පහේ දෙවිනි පොත් වහන්සේගේ සච්ච සංයුත්තිය වදාලා ඉදංකෝපන භික්කවේ දුක්කං අරිය හච්චා මේ තමයි දුක්කාරය සත්වය ඒ තමයි ජාතිපි දුක්කා ඉපදීම දුකාක් ජරාපිදුක්හා මේ ජරාවට්‍යපත්වීම, වයසටය හැම දුකක්. ව්‍යාධිපිදුකෝ ලෙඩවීම දුකක්, මරනම්පිදුකක් මරණය කියන්නේ දුකක්. අප පියෙහි සම්පයෝගෝ දුකෝ අප්‍රියංහා එක්වීම දුකක්. මේ ලෝකී අප්‍රියංහා එක්වීම කිසි කෙනෙකුට සැපක් වෙන්න. ආර් සත්‍ය අවබෝධ නොකරපු. ලෝක සංසාර ගත සපතුයාට අප්‍රියංහා එක්වීම දුකක්මයි ඒක කාටවත් සැපක් නෙවී ඒ නිසා මේ මේ අමමාන් රුස්සන් නති කට ත්තකින්නො මට මහා චිත්ත පීඩාව කීක අමුතුයෙන් යන දෙයන්න ඒ දුකක්තමයි ඊළඟට පිහහි විප්පයෝගෝ දුකෝ කැමැතිදේ නොලබීම දුකන් මේ ප්‍රියන්ගෙන් විංවීම දුකා ප්‍රියන්ගින් නිීමම දෙදෙන් අපි දෙැ ගොඩෝක් මේ කාලේ හාහෝ ගාලා හැම තැනම වැපිරිගෙන යනකන්නමේ ආදරසිල්ලම කොල්ලු කෙල්ලන්ග මේ ආදරසිල්ලම කෙල්ලට කොල්ල වාදරේ කොල්ල අන්ට කෙල්ලට කෙල්ලුන්ට ආදරේ ඊවාසේ යා නැතුූබෑකිනවායා නැතු බෑකිනවා නාගන්් හදනවා මැරෙන්ට හදනවා ගගේ මුහද දෙ පයිවා කෝච්චයට බෙල්ලතිෙනවා බෙල්ල හිරගන්නවා එක ඒක සමයන්නේ ඇයි ඇයි මට දුක් දෙන්නේ ඇයි මාවදාලගේ විලාප ඉදි ඒට අන්තර්ජාලින් ගත්තොත් ඉහලට මති කියල දෙනවා. නමුත් ත්‍රජ්ඥාවන්තයාටන බුද්ධ දේශන වදහගත්ත කෙනන්නවා අමුත් තක්නෑ යම් දෙයක් ප්‍රියයිද ඒ ප්‍රියදී වෙෙන්වුණට පස්සේ දුකයි. ඒක මොන්න ජාතියකෝලම්. සුද්දට වුණත් සිංහල මනුෂ්‍යට වනත් ස්තියයට වඋනත් පුරුෂයාට වුනත් මොන්න බාසාාව කතා කළත් ප්‍රියදයකින් වෙෙන් වනාද දුකමයි හටගන්න. ඕක තමයි සනාතන ලෝදහම. ඒට පස්සේ යම්පිච්චන් නලබති තම් පි දුක්කං ලෙඩවින් නැතු ඉට කැමැති නමුත් ලෙඩවෙනවා දුකයි. වයසටයන් නැතු ඉන්ඩ කැමැති. දැම් බලන කලුපාට කිස්තියාගෙන් අප කැමැතිනි ඔන්න කෙස් සුදුවෙනකොට ඉස්සල්ලාම කෙස් රැවුල් සුද් වෙනකොට කෙස් පැහිනකොට හම රැල්ලි වැටිනකොට තැන්තැන්වල කලු ලප හැදෙනකොට රැලි වැටනකොට මෝන ඉරිවැටිනකොට දුකාටගන්නවා. සමහරයි වයසවත් කියන්නේ වයස කියන්න නැතික ඒ කෝම වයිසිට ඇම දුක ඉති එම තරුණ තිරිහම් භවම ඉට කැමැති නමු ලැබෙනෑ. ඇති මේ වගේ කැමැතිදේ නොලැබීම දුකක් සංකිත්තේන පංචුපාදානක් කන්දා දුක්කා කෙටියෙන් කිවොත්තේම පංච උපාදානස්කන්දයයි දුක කියලා බුදුරජාණන් වහන්සේ වදාළම්. මම කියන්න හදනක හොඳටසිහෙන් එන්න මේ කියන් හදනි මොකක්දමන්නේ කියලා ඉදන් දුක්ඛ අරිය සච්චන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සු තේසු දම්මේසු චක්කෝවොද පාදේ. පෙන්වත් මහනනේ මේ තමයි දුක කියලා. මන්නන් ජීවිතයට කාගෙන්වත් ආලති එබෙන. ඔය මම කිවන්නේද කොටසා. ඉදන් දුක්කන් අරියසච්චන් ජාතිපි දුක්කා ජනාාපි දුක්ක කියලා ඔන්න ඔයි වශචනට කොයිවිදදිහට ගොුණු කරලා. දෙවියන් මරුම් බඹුන් සහිතලෝක කිසි කෙනෙක් කියල තිබෙනකානිමු. කවුරුවත් ඔයිටික කියල තිබෙන. පේර නොවැසූ විරු ධර්මයන්හි තමයි දං යස පාල වනේ. කවදාවත් අහල නැති කිසි කෙනෙක් කියපු නැති කිසි කෙනෙක් මඟපෙන්නවපු නැති කිසි කෙනෙක් අවබෝධ නොකර පුදධර්මයන් මම අවබෝධ කලා දං ඇස පහලඋනමට. ඔය චතුරාරි සතතියඒ නිසා ඉදංකෝපන භික්කවී දුක්කං අරිය සච්චන් ජනතිපි දුක්කා ජරාපි දුක්කා ඒළඟට ව්‍යාධිපි දුක්කෝ මරනම්පි දුක්කං අපියෙහි සම්පයෝගෝදුකෝ පියෙහි විපයෝග දුකෝ යම්පිච්චන් නැලබති තම්පි දුක්කන් සංකීතයන පංචුපාදන කන්දාා දුක්කා කියන වචනේ සිංහනා දෙයක් ලෝක කිසි කෙනෙ කියල තිබෙනැතිහක්ක එක. ඉස්සලාම කාගෙන් මුුවෙන් දොයි වචනටිකාවයි බුදුරජාණන් වහන්සේ. ඔය සද්දාව තිබ්බොත් එහෙම මේ වචනටික කියනෙකුට ඇඟ සීතර්වෙලයනවා බුද්දු කෙනෙක් දේශනා කළේ. ඊළඟට ඥානයේ පහළ වනා ප්‍රඥ්ඥාව පහළ වනා විද්‍යාව පහළ වුණ මේක තමයි දුක කියලා දු අවබෝධ කළ යුතුයි කියලා මේ ලෝකෙ කිසි කෙනෙක් කියල තිබෙන. දු කියන අවබෝධ කරන්න ඕන ලෝකෙ කිසි කෙනෙක් කියල තිබබෙන. බුදුරජන්ේ තම ඉසල්ලා මේ ඥාන උපද්දගත්ත. අපිට දුකක්ඇතුනාව මොකක්ද අපිට තියෙන විකල්පෙයි. දුක කියන් ඕෝන. දුකකාටහරි කියන් ඕෝන. අනිත්තායට කියන ඇයි මගේ දුක ඔයාහලට තේරෙන්න ඇද. මගේ මං විදින දුක ඔයාලට තේරෙන්න්න ඇද. මං විදින දුක එලියට් රම් පෙන්නන්ඩද. මැසිවිලි නංගනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා දුක තියෙන්නේ කියන්න නෙවෙයි. කුමක් කරන්නද. අහු බෝධ කරන්න. මේක කිසිගෙනෙක් ලෝකෙ කියල ති බෙනෑ ඔය වචචනේ. දුකතියෙන්නේ? අවබෝධ කරන්න කියන වචනේ ලෝක කිසි කෙනෙක් කියල තිබබෙන. මං මේ කියන්නේ බුද්ධ වචනයට කොච්චර ගරු කරන්න ඕනෙද කියලා. නැත්තන් අපිට සාමාන්‍යයි මේ වචන. ඊට පස් දුක අවබෝධ කලා කියලා බුදුරජාණන් වහන්සේට ඥාණය පහල වන බහ ගතුනසේ ඇත්තටම අවබෝධ කළා. මේ ලෝකයේ හාහාපුරා කියලා. දුකා අවබෝධ කලා පලවෙනි අදදකීම ලැබිය බහංකිතුන්හන්සේ. ඒර පස්සේ ඔ මම අද කියන්න හදන දහම් පරයාය ඉදන් දුක්කං අරිය සච්චාන්ති භික්කරයේ මයා පඥ්ඥතං මේක තමයි දුක කියලා අර්ජාතිපි දුකා ජරාපි දුක්කා කෙලා රිස්සලකිව කොටස මේක තමයි දුක කියලා මේ ලෝකට පැනෙවේ මම බුදුරජාණන් වන් බුදු කෙනෙක් මේ කයි දුක කලකිවේ තේරද මම කියන එක ඒක එකක් කෙනාට වෙනස් කරන්න බෑ ඕන ඕන විදිට අර්ථකථන තිඩ බෑ මේ ජීවිතය දුක කියන එක විස්තර මේකයි දුක කියන හරිටම අදාළ කොටස මනස්සවය සංහතියට දෙවියම් රුම් බමුන් සහිත ලෝකී ඉස්සෙල්ලාම දේශනාගලි බදුරජන් වහන්සේ. මයා පන්ඥත්තම් මම තමයි පැනෙවී මා විසින්. තත්ත අපරිමානා වන්නා අප්‍රමාන වර්ණනා අක්ෂරවලින්. අප්‍රමාන අකුරුවලින් දුකගෙන කිව්වා. බුදුරජාණන් වහන්සේ. අපරිමානා ව්‍යන්ජනා අපරිමා අප්‍රමාණ වචනවලින් දුක ගැන කිවේ කවුද. බුදුරජාන් වහන්සේ දුක කියන්නේ මේකයි කියලා වචනවලට පරිවර්තනය කළේ කවුද. බුදුරජාණන් වන්සේ බුදු කෙනෙක් පහළ නොවෙන්ද. අවබෝධ කළ යුතු දුක වචනවට ගණ්ඩ බෑ අටව. අපරිමාණාවයන්ජනා. එයට පස්සේ අපරිමානා සංකාසනා. මෝලික ධර්මයක් විදිහෙට මෝලික ක්‍රමයක් විදිහට මේ විස්තර කර මෝලික විස්තර පවසන ලද්දී බුදුරජාණන් වහන්සේ විසිම්මය දුක කියන එක. ඒතන්හි භික්කවි අත්ත සංහිතන් ඒ ටික අර්ථවත් බුදුරජාණ වන්සි විස්තර කරපුටි අර්ථවත්. ඒතන් ආදි බ්‍රහ්ම චනයකන් නිවනට මුල්ල වෙනවා ඒත්තන් නිබ්බිදායි විරාගාය නිරෝධයි උපසමායි අභිඤ්ඥාය සම්බෝධයි නිබ්බාණය සංවත්තද. ඒ ඒ බුදුරජාණන් වහන්සේ විස්තර කරපුටික අවබෝධයෙන් කලකිරීම පිණිස නොයල්ම පස දුක නිරුද්ධවීම පිණිස සංසිදීම පිණිස දුක අවබෝධ නිවන අවබෝධවීම පිණිසු පවතිනවා. කවුරු විස්තර කරපුටිකද බුදුරජාණන් වහන්ේ විස්තර කර. හසුමාතම් මයා අක්කාතන් ඒ නිසා තමයි මම දුකගේන එක විස්තර කළේ. බුදුරජාන් වහස දේශනා කරන්නේ. තස්මාතතියහ භික්කවෙේ ඉදන් දුක්කන්තියෝගෝ කරණියෝ ඒනිසා මෙන්න දුක කියලා කවබෝධ කරන්න වහන්සේට කියනු. මම මේ කියන්නේ එකක් කෙනාගේ දහන් විස්තරවලට රැවටෙන්ටි පහ. මේක හරියටම අවබෝධ කරන්නට ඕන විදිහට ධර්මී විස්තර කළේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා භාග්‍යතුන් වන්සේ මෙසේ වදාලා කියලා. බුද්ධ දේශනාවකින් කරුණුවැරං කිව්වොත් මිසක්කා. එකක් කෙනට තමන්ට හිතෙන හිතෙන පරිදි ධර්මී විස්තර කරල නං අමාම නිවනක් ඉෂ්පාස කරට බෑ. ජාතිපි දුක්කා ජරාපි දුක්කා කියන වචන ටික ඉස්සල්ලාම බුදුරජාණන් වන්සේගේ හද මණඩලි පැනනැගුණේ ඒවා කාටුවත් වෙනස් කරන්න බෑ වෙනස් කළොත් පව් ඒ වචන විහිටුවට ගත්තොත් පව් බුදුකිෙනගේ ගුණ කියන්නේ අරහන් සම්මා සම්බුද්ධ විජ්‍යාචරණ සම්පන්න කියල බුදුරජාන්සේ ගුණකි වදාලන ඒ වචන ඉස්සල්ලාම බුදුරජාන් වන්සේගේ හද මඩලින් පැනනගේ කිය අපිට ආරහන් අපි තිස්සර දන්නතු කියවි ලතියෙන අපි සමාව ගත්තා අපේ මේ අපිට ගමේ ගොඩේ මිනිසුන්ඩ නිකං කයිය ගහන් බුදුරජාන්සේ වචනය පැද්වේ නෑ අනේ අනිච්චම් මෙහි මන්ද්‍ර ෝකයක් කියවෙනවනි අනිත්්‍ය කියන වචන භාග්‍යතුරන්සකි හද මණඩලින් පැල්නැගේ ලෝකයේ පවතින ස්වභාවයක් ගැන බුදුරජාණ වන්සේ පවතින ස්වභවිට වචනයක් දෑන්මා අනිත්්‍යය. ලෝකයේ පවතින ස්වභවිට බුදුරජාන් වන්සේ වචනයක් දැන්මත් දුූක. ලෝකයේ පවතින ස්වභාවට බුදුරජාන්සේ වචනයක් දෑමා අනාත්මය කියල. ඊර්වසේ භාග්‍යතුනා සිද්ධ මේ දුන්න වචනී බුදුරජාණන්යෙන් විස්තර කරනවා. මොකක්ද පින්වත් මහනනි අනාත්මයි කියන්නේ පවත් මහනනිය ආත්මයක් තිබුණානං තමන්ට ඕන විදිහිට තියාගන්න පුළො. එහෙනම් මේකෙන් අපිට පීඩා ආබාධ ගෙන දෙන්නේ රූපවේදනා සඥාවලින්. පින්වත් මහනිනින් මේ රූපවේදනා සං්ඥාවලින් පීඩා ගෙන දෙන්නේ අපිට ඕන විදිර මෙවත් තියෙන් නැත්තේ ආත්මයක් නොවන නිසා එනිසා අනාත්මයි. බුද්ධහච්චන පැහැදිල්ලිනේද. ට පස්සේ බුදුරජන් වන්සේ අනිත්‍යය කෙනෙක විස්තර කරන්න පින්වත් මහනන ඇස හැදිල්ලතියෙන්නේ නාමරූප නිසා. ඒ නා ඇස හැදිෙන්ට මූලික විච්ච නාමරූප අනිත්‍යයයි වෙනස්ව වෙනවා. එහෙනම් ඇහැ කොහොමන නිත්‍යය වෙන්නද. මේ ඇහැත් අනිය ඇහැ පේෙන රූපර්ත් අනිතතිය එතුට ඇහැයි ඇහැත් අනිත්‍යය නම් රූපත් අනිත්‍යයනං ඇහැයි රූපයි නිසා හටගන්න ඇහේ විඤ්ඥානය කොහොමනම් නි්‍යයවෙන්නද. කරුණු සහිතව ඔප්පු කරනවා. කරුණු සහිතව ඔප්පු කරනවා කං යොමු කරගෙන නිවන්දන්හිට බණහන ශරාවකයන්ද හි ධර්මය අවබෝධ වෙනවා. ඇහැයි රූපයයි විඤ්ඥානය එකතුනාව තමයි අපිට රූපයක් පේන්නේ ඇහැත් අනිතියනම් රූපෙත් අනිතියන වි්ඥාණ අනිතියන ඒ තුනේ එකතුවම කුතෝ නිච් අම්භාවිසති කොහොමනන් නිතති වඩද. හර පුදුමයි. මේ සියල්ලු දහම් පරියායන් පැනනැන්ගේ බුදුරජාන් වන්ගේ හද මඩලෙයි. දහන් අර්ථ පැනනැන්ගේ බුදුරජාන්සේ හදමඩලෙේ. පංචු උපාදානස්කන්දය කියන වචනය පවා පැන නැන්ගේ බුදුරජාණන් වහන්සේගේ හද මඩලෙයි මේ ලෝකී තියෙන ස්වභාවයන් ගැන ඇයි එකට හේතුව දවසක් හඳ ඇති රාත්‍රියක එළිමහානි සංගයා වැඩ ඉන්නකුට එක ස්වාමීන් වන්සෙනම නැගිට්ටා. ස්වාමීනී මට ප්‍රශ්නයක් අහන්ඩ තියෙනවා භහංගිතුන් වාන්සේ වදාලා භික්‍ෂූ ඔය ඉන්න තැන ඉදගඩ ඉඳග නහන්ඩ ප්‍රශ්නය කිව්වා. කවදගතම කියරනෑ එදා වහග්‍යත න වැදාලලා භික්‍ෂු ඉඳගන්න ඉඳගෙන හට ප්‍රශ්නකව. ඊර් වසකිව ස්වාමීණි දැ හිඳගත්තා. ස්වාමිනිමි රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පහද පංචුපාදනස්කන්ද කියන්නේ ඇයිහෙනම් ඒ මහන්නේ එහෙනම් පංචුපාදනස්කන්දී කියන වචනේ ඒ කාලේ ව්‍යාප්ත වචනයන්න වී ඒ වචන විස්තර කලේ කවුදහෙනම් බුදුරජාණන් වහන්සේ ඊර්වාසකව භික්ෂුව ඔහු රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කෙන පං පහතමයි පංචුපාදනස්කන්දය ඊට පාස රූප කියන්නේ මොකදද වේදනාව කියන්නේ මොකක්්ද සංඥාව කියන්නේ මොකක්ද සංස්කාර කියන්නේ මොකක්ද විඤ්ඥාණ කියන්නේ ොකක්ද කියලා හැම්ම එකක්ම බුදුරජාණන් වහන්සේ මුව මඩලින් වදාලා. මේ ධර්මේ හටගත්තේ බුදුරජාණන් වහන්සේගේ මුව මඩලින්. ඒ ධර්මය අවබෝධ කරන බුදුරජාණන් වහන්සේගේ මුව මඩලින් ඉපදන හද මඩලින් ජනිතයේ ධරමය මුව මඩලින් නිකුත් එෙනවා. ඒ ධර්ම මේ ලෝක සත්්‍යය අවබෝදධ කලාට පස්සේ ඒ සියලු දෙනාටකනවා අවුරස පුත්තර බුදුරජාණන් වහන්සගේ හදවතයේ රහතන් වහන්සේ නැ ප්‍රදන්නේ. ඇයි රහතන් වහන්සේලා බිහිකරන ධර්මේ බුදුරජාන් වන්සගේ හද මණ්ඩලයෙන් පැන්නැගලා මේ ලෝකර දේශනා කරම්. ඊළංග ද්‍රහතන් වහන්සේලා අටික නො මොකතුූ ජාතෝ මුව මණඩලෙන් එපතුන. ඊට පස්සේ ඉතින් ඒන සාපයෙන් වන්නේ මෙ මේ ලෝකසත්වයාන්ට ධර්මයේ අවබෝධ කරන්න බැරුව මේ යුද්ධම් පැරදිෙන තව එක මේ අසාර්ථක භාවයක් නැත්තන් ලොකු දුර්වලතාවයක් තමයි බුද්ධ වචන විහිලුවට ගැනීම. බුද්ධ දේශනාවිතයන වචන විහිලුවට කන්නවා. නිකන් ගෙදරඉඳදල කෑම කනවා කෑම කන ගම න බණටික්කු තාහ තියෙනවන ෑම කනවන කබලින් කාර ආහාර ගන්නවා කියවා කබලින්කාර ආහාරය කියන්නේ අවබෝධ කළ හිතු දෙයක් තෙරුණනේද ඉතින් අපි දන්න ඇතුව අපිටත් කියවෙන අවස්ථා තියෙනවා ඒ වනට හොඳ නෑමේක ඒ අව උතුන්දේ උතුම් විදිහට ගණ්ඩුවනා පැලේ තියෙන සඳුන් අරටු දරට්‍රගන්නේ වැදි අංගනෝ උන් වැැද්දෝ ඒ නිසා බුදුරජාණන් වහන්සගේ වටිනාදේ සෙල්ලමට ගන්නෑ වටිනා බව දන්න කෙනා ඒ නිසා මූලික බුද්ධ වචනට ගරු කර ඕන මූලික බුද්ධ දේශනාවට ගරු කරණ් ඕන සූත්‍ර ඉගෙන ගණ්ඩෝන නවාංග ශාස්තරු ශාසනී ඉගන ගණ්ඩෝන. බුද්ධ දේශනාව මුල් කරගන බණ කියෙන බණ හණ්ඩෝන. බුද්ධ දේශනාවෙන් දහන් අර්ථ විස්තර කළුත් ඒ අර්ථ ගණ්ඩෝන. එකක් කෙනාට හිතනි විදිට අර්ථ විස්තර කළ ුත්තේම පවෞුරැස්සෙනවා. කොච්චර පාපයක්ද්ද කියනව නම් පිංවතුනී. බුදුරජාණසගේ මෝ මණඩලින් එම අනිත්‍යය කියන වචන එෙනෙකුත්තුනි දුක අනාත්ම කෙන විස්තර කවුරු හරි කෙනෙ කේවා විකෘරදිගල්ලොත්තේම. එයා මේ සක්වලිනුත් විශ්වෙනවා. ඒවාගේ මැඩලඉප දෙන්නේ ලෝකාන්තරිය නිරයි. ලෝකාන්තරික නිරේ කියල කියන්නේ පින්වත්න සක්වල චක්‍රවාටයක් තියනවා කියල හිතන්න ඉතින් ඒ චක්‍රවාටය චක්‍රවාටි කියන්නේ ඉරුගෙන් සඳුගෙන් ආලෝකොමත් වෙන ග්‍රහවලල්ල. තවත් ඉරුගෙන් සඳගෙන් ආලොකමත්ව වෙන ග්‍රහවලල්ල තියෙන. දුර ඒවාගේ චක්ක්‍රවාට සක්කවොලවල් ගොඩත්තියනු. ඔය වගේ සක්වොලවල් ගොඩක් මැඳ තියනවා කිසිම සක්වලකින් ඉර සඳ ආලෝක ඉන්නඇති අන්ධකාර පාතාලතියනවා ආනේතැංවලතියන නිරීට තමයි ලෝකන්තරිික නිරීගයන් බුදු කෙනෙක් පහලේනවන යම් සක්වලක බුද්ධ වචනය විකෘති කරපු කෙන ඒ සක්වලන තැහැතට විිසවේ. වෙන පව් කරන කෙනා මේ සක්වලේමයි අපායට අරියන්නේ. බුද්ධ වචන විකුෘති කරන කෙනා බුද්ධ වචනෙත් එක සෙල්ලං කරන කෙනා කල් බිඳලාම් මරණයම් මත්ත්‍ය ඉප දෙෙන්නේ ලෝකහන්තරික නෙරේ. එනිසා බුද්ධ වචන ගෞරවිංහසුරු කළ යුතුයි ඒකයි අදිගන ගන්න පාඩම ළමයිට පවා කියන්න ඕන මේ උතුම් වචන විිලුවට ගණන්ඩ එපා. නිකන් කතාකරකට ඉද විහිලට කතා කරන්න දෙපා. ඉතින් ඒ නිසා පෙන්වත්න මේ ධර්මය රහතන් වහන්සේල්ගේ හද මරලි තැන්පත්ව වන. බුදුරජාන් වන්සේ යමක් දේශනා කරනවාද ඒ රහතන් වන්සේගේ හදමරලි තැන්පත්වෙනවා. හැම වචනයම්ම ගන්නේ බුදුරජාන් වහන්සේගේ. දැන් අපිට ලොකු දැනුමකුට නැතුව මේ මිනිස් ඇල්ල ප්‍රශ්න දාහ කියදී ප්‍රශ්න දාහයෙන් අඩුමතරම පසුන නවසීග හරි මොක්හරරි උත්තරයක් දෙන. මේ ලොකු දැනුමකුත් අපිට නැතුව දෙ අපි ඉගෙන ගන්නවශයන අපි ගුරුවරුන්ගේ අයටත ඉගර ගන්නවතාවම. එතගුර පේෙන්වත්න මේ අස්වාසෝ දහසක් ධර්මස්කන්ධය මතක තිබ ආනන්ද ශවාමනාාන්සියෙන් කවර ප්‍රශ්නය කැවෝත් ආනන්ද වාවින්නාාන්සි කියනවා මේ පින්වත ඔය ප්‍රශ්නය හොඳයි භාග ගතුනාසි හන් යමු අපි කියල බහග ්‍යතුන් වන්සියට ප්‍රශ්නයමු කරනවා ඇයිඒ. මේ ලෝකයේ දාං අර්ථ. බුදුරජාණන්සක හද මනල එම ගන්නවා. පින්වත් මිලින්ද ප්‍රශ්නය අවබෝධයෙන් කියව්වෝත් පුද්දුම හිතෙනවා මෙහෙමත් ඥානයක් මෙහෙමත් අර්ථ විග්‍රහ කිරල්ලක් මේ විදියට සොඳුරු සේ දහම් දැක්වීමක් හිතාගන්න බ මිලින්ද ප්‍රශ්න මිලින්ද ප්‍රශ්නය කියන්නේ නාගසේන මහරහතන් වහන්සේ මිලින්ද රජුරු අහන ප්‍රශ්නවට උත්තව දෙන. ඒවෙලා මට පුදුම හිතුුණා පින්වත්න මේ නාගසේන මහරතන්සේ න ප්‍රඥාවන් අග්‍ර රහතන්වන්සේ නවී. විචිතර ධර්මකතකැන්වන්සේ නෙවී. එහන ප්‍රඥ්ඥාවන් අග්‍ර විචිතර ධර්මකතික සාරිබුද්ධ මහරතන්වන්සේ කොහොම ඇතිද. ඒවනට සාරිබද්ධ මහරතන්වසේ උච්චර විග්‍රහ කරන්න ගියාද ඇයි ගේ න ඇත්තේ හැම දහන් අර්ථයක්ම බුදුරජාන් වාන්සේකෙන් ගරන්නේ නාගසේන මහරහතන් වන්සේ ඉච්චර විස්තර කළේ ඒ කාල වෙනකට බුදුරජාන් වන්සේ නැති නිසා. පැහැදිල නේද අදඕුනත් එහෙමයි පින්වදන්නේ අද බුදුරජාන් වන්සේ වැඩහිටියන අපිද ගෞ ගනන් දුර ගෙවාගෙන ගිහිල්ලා උන්වහන්සේගේ සිරිපා කමරළඟ වැඳ වැටවෙලා ඇතකට වෙලා බණපද්යක් කහගෙනින් නොමිසක්ක මේ ලොකුට බණ කියන්න අප අපි යන්න එැහෙන. අපට කියවිල්ලක් නෙවෙේ යෝන්නේ. අවබන්න දෙ බුදුරජාණන් වහන්සේ නැතින නිසා අහිංසක මිනිසුන්ද සිටින නිසා ඒ අහිංසක මිනිස්සුද්ද සංගයා සිවපස්සයෙන් පෝසණය කරන නිසා ඒ මිනිස්සුන්ට ද සැනසිල්ලක් ඕන නිසා අපි මේවිදිීට ගමින් ගමට ධර්මය කියාගෙන නො පැහැදිල නේද ඒ නිසා උත්තුම් කෙනගින් ධර්මය ගණ්ඕන ඕ තව අරදින එකත්ේන ඔන්න සාමානයෙන් දහරමදර විනේදර ස්වාමවින්නාාන්සේලත්තේ කතා කරන්න ගියාල පස්සේ සමහර අයිවා ස්වාමිනී මේ ප්‍රශ්නය කොහොමද කියලා මේ ආගන හොඳට දහන් කරනු හගන්නවා. සමහාර අය වෙනේ හාමුදුරෘත්ක බණන කතා කරන්න කියයට පස විශේෂෙන්ුව බවලත් අයි මහිදේ පැයභාගයක් විනාඩි හදලිස් පාක් එයාග කතාව. අර හාමුදුර වහගෙනන්නෝ නේක මේ මට විච්ච කතාවක් කියන්න. කවුරෝහරි කෙනෙක් මට මතක නෑ කෞුද කියලා. කෝමහරි මේ ස්තරී පාමය පාර්සවී තමයි. කෝමරි මේ උපාසකම්මල දෙනෙක් විහාරි එකට උදව් කරන්න ඕන කියලා මාව හොයාගෙනවා. ඇවිල්ලා විහාරිට උදව් කරන්න ඕන කියලලා ඇවිල්ලා තවමරි කතා කරගත් න. විහාරි හදන්නේ කොහමද එකට කියක් යන ද කතාරගත් තින ඉතිං ආවපු වෙල්ලා ඉඳලා කතාවත කතාව ඔයාල කියන්නේ මම ඉඳගෙන ආගෙන හිටිය පැහකාහ මරක් විතර. මම කල්පනා කළා මේ විහාරයට සමයි මුදල් මෙයා දෙන්ට කලින් මෙහෙම කතා කලා නං. ඔය සල්දිිටික ගත්දට පස්සේ මටනම් බේරුමත්නෑ. මම කතා විරණ කලින්ඳල කිවවා තවම මීලුකු සසාමවින්න්නහන්සි මුල් ගාති න්ඩ දිනියක් ලබල දුන්නේ නෑ පටන්ගත දවස කෝල්ල එකක් දෙන්නං කිලේ ඇව්වා තවම කෝල්ලකත් දුන්නේ මන්න. දැන් ඕක සිද්ධ වෙල අවරුද දෙකත් වනක් වෙනවා.ට විහින් කණ්ඩ ඔන්නේන සල්ලි වලට විඳ වන්න ඕන්නේනනි ගොඩාක් නෙමේ සම සමහරයි ගිතිෙන උපතින් කට හැකරයි. ඊර් පස කියවන්න ගත් අට පස්සේ ගරුත්ත යන්නේෑ. නුවනක්කාර කෙනා ප්‍රඥාවන්ත කෙනා අ බාහිරෙක් කෙනගෙන් ධර්මී ගන්නවා. ඇතුළෙ හි තැම්පත් කරනවා. ධර්මදර විනේදර ශික්‍ෂාකාමින් ඉදිරියේ ඔහු දාසෙක් වගේ ප්‍රඥාවන්තය. ධර්මේ විනේ දන්නේ ඇතියයි ඉදිරියේ. හ දරර්ස්තනිකව කරනු කියනවා මේ චතුරානි සතති ගැන එහෙම සිද්ධයන හැම තැනටම එකම නිහායන වී පැහැදිලිද වම එකේ න එක ආහනේ වහුරුවෙන්න් හේතුව ධර්ම ෞරී තයෙන්න් දොලු එනිසයේ දහන් ගෞරවේ තියන නිසා මේ ගෞතුම් බුද්ධසාාසිනයේ දහන් අර්ථ බුදුරජාණන් වහන්සක හද මඩලින්ම පැනගෙන නිසා තමයි සාරිපුත්තා ආදී උත්තමයන් වහන්සේලා ධර්ම විග්‍රහයන් විස්තර කරන්න නැතුව. බුදුරජාන් වහන්සේ ළඟටම යවන්නේ ප්‍රශ්න. පැහැදිලනේද ඉතින් පින්වත්න්නේ මම කියඩිගේ තවත් විශේෂ දහං අර්ථය තියෙනවා ඒ තමයි ඉතින් ඔය දහන් අර්ථ ඔහොම රහතන් වහන්සේලාගේ හදමඳලි තැන්පත් වුණ. කොච්චරයේ දහන් අර්ථ බලවද්ද කියනවනන් මේ දර් පවත්න්නේ වැඩිපුරම ධර්මය මතක තිබ්බේ කාව කාටද ඔයාල කියන්නේ පිංවත්නී ආනන්ද ස්වාමීන්න්නහන් සිට අවුරුදු විශපාක් අවුරුදු විසිපහක් මහන වන්න දවසන්දලා රාග සිතිවිල්ලක් ැවිල්ල නෑනේ. තරා සිද විල්ල කැවිල්ල නෑවි. අනේ මුංගින් තියන කරදරයක් කියලා හිංසා සි විල්ලක් කැවිල්ල නෑනි. බුද්දුමයි එක දවසක්ඉඩ රාග සිතිවිල්ලක් නැතුව එ දවසක්ඉඩ තරා සිතිවිල්ලක් නැතුව එක දවසක්ඉඩ හිංසාන් සිතිවිල්ලක් නැතුව අනි යානන්දු ස්වින්හන්සේ රාත්තු වෙලත් නැතුව රහර්තු වෙලත් නැතුව රාග සිතිවිල්ලක් නැතුව දේෂ සිතිවිල්ලක් නැතුව මෝ සිතිවිල්ලක් නැතුව ීඩියා උඩ්ණහන්සේ වච්චනි තියෙනවා මට එහෙම වනා කියවා මතියනව මික්ක රොඩී කෙල්ලෙකුගේ හූනියමටහුනා කියල බුද්ධ දේශනවල නෑ. බුද්ධ දේශනාවලතියන ආනන්දයන් වහන්සේ අවුරුදු විසිපහක් පුරාවට රාග සිතිවිලිනැතු දේශ සිතිවිලි නැතුව මොහෝ සිතිවිලි නැතු හිටිය කියල. ඒ උතුන් අර්ථය කිසි කෙනෙක් කතා කරන්නේ. මිනිස්සු කතතා වෙන ආනන්ද හාමුදුරුව හනියමටහුවෙල රොඩි ගම්මට ගියා කෙලො ජලනන්දන විස්තරයක්, කොහිං ආවාද කවුරු කිව්වද මේ පචේ නමුත් හැම්ම තැනම පැතිරිලා. මට කියන්නබොම නවනේ උන්නහන්සිගේ හිත කොච්චට පිරිසිදු විද. ඒ පිරිසිදු හිතනේ දර බණපද මතක හිටිය. රත්තරම්භාජනයක සිංහතෙල් දැමවාගේ. රත්තරම්භාජනයක සිංහතෙල් දැමවාගේ. දැන් ඔයාලගේ හිතුල බලන්න ඔයාලට සූත්‍ර මතක ඇති. දහන් කතා මතක ඇති මේ බනපද මතක ඇති නමුත් ඔයි මතක අස්සින් රාග ගින්නේ නවා. දීශ ගින්නේ නවා. මොහෝ ගින්නේනවා. අනේ ආනන්දයන් වහන්සේ කොච්චර උතුන් විදිහිට අර බණටික මතක තියගෙන හිටියද. කොච්චර උතුම් විදිට. ඊර් පසේ ඔන්න මහාකශ්්‍යව මහරතන් වහන්සේ මුල්ලෙලා ධර්ම සංගායනාව කළා. අර සුබද්‍රරගේ අබද්‍ර වචනය මුල් කරගෙන්. ඊර් පසේ සම්පූර්ණය මණ්ඩ පිහිටි රහතන් වහන්සේලාම පාන්සය. රහතන් වහන්සේලා වනාහි රහගේ ප්‍රහණය කළාය දවේශේ ප්‍රහණය කලාය මෝහෙ ප්‍රහණය කළාය. කෝම රම් බඳුම්. සත්ත පරිණී ගල්ගුවහා ඉදිරියේ මාස තුනක් සංගායනා කරපු ව දැරමය ඒ රහතන් වවාන්සෙල් අගහිත් තුල්ල තැන්ම් පත්ව වනවා කටපාඩවන් ගෙනවා ඉතුර කටපාඩන් කරනකට ඔක්කෝ මතකතියන් වට පෙයි දෙන් අදනං අපිට ඕක සත්‍රය නමකිවගම ආෝක දැන් ඉටනෙට්ිකෙන් බලනවා දැන් හැමකම් ඉන්ටනෙට්ිගේ තියෙනවන කරන්න දෙන්නේ දැ වෙ ඉවරයි වලක්ව අන්න බෑ වලක්ව අන්න බෑ දැ ඔක්කෝම ඉන්ටනෙට් එකට හුරුණි තව අවුරුදු දහයක් නට ළමයිට අකුරු ලියන්න බෑ මෙහෙම කරන්න වෙතරය පුළුවන් අකුරුල අන්න බෑ අකුරුත් ඕන්න ෑනි දැන් පෝර්න් වට මේ වොයිස නෙක් දෙන්නේ අකුරුත් බැරූ යයි අ ත්‍රිපිටගේ ගන්තරුඩ කළා අකුරු ලියන්ට කෙනෙක් නෑ කීහන්ට කෙනෙක් මැතිවී ඊර පස්ස ඕන දැන් හද මදඩලින් තමයි මතකතියයින්න කට කට පොත් පත් නෑන මොකුත් නැෑ ද ඊළඟ සූතරයම කද ඊළඟ සූත්‍රයම කක්ද දැන් අපි දන්නවා පොත්කබඩ්ඩෙක් ගත් ගත්තට පසේ ත්‍රිපිටගේ පොත් පණ සතත් තියෙනවන මෙතැන තමයි සියලූ බුද්ධ වචනට තියන්නේෙ කියෙලා දැන් අපිට කබඩ් එක දක්ම හිතන් ො මේ එක කවදධාරිී කියව ගන්න පුලනක අපට හිතනවා. නමුත් රහදන් වහන්සේ නමක්ගින් බණ ගෙන ගන්ත ගියාට පසේ උන්වහන්සගේ හිත ඇතුළි කොච්චරු බනතියනෝද කියලා අනිත්තෙකෙන දන්නවාද.දදවැදවැද වච්චනයන් මිස්සෙන් නැතුව. ද වන්ද බණනටික ගන්නවා. අහෝ ඒ වාගියයුගයක් එන්නේ ආඉන්නේ එන් එෙමන. මහමෙ වුණට නත් එහෙමනිි මහමනොට මුලින් ඇවිල්ල මේක තිේරී ඉගෙන ගන්නවා මූලික ක්‍රමි ඉගෙනගන පයිනවා. ඉඩස් පිටට යනු. ඊරවසේ ත්‍රිපිටක පොට්ටික තියෙනවා කියයාගෙනයනවා. ඉස්සරේ වන ගුරුන් අතාරෙන්නේ. එක භික්‍ෂූුණයක් විනේගෙන ගණඩ ඕන කියල බුදුරජාණන් වහන්සේ පිටිපස්සේම ගමින් ගමට අවුරුදු හතක් ගිහිල්ලා. අවුරුදු හතක් පිරිිවස්සයම ගිහිල්ල භාගත වහස ගමකට වට පිටි පස්සයගේ කියන්නේ භාගගන් පෙනෙන් නොපෙන්ට මායමෙන් යනවා බුදුරජාන්සේ දහම් දෙසන්න කො හර ඉඳගත්ත ගම ඒස්ථාන හිමීට සේන්දුවෙන ඇල් අ යිනකින්ද නහගන්නවා සිල්පාද ඒ විදිට අවුරු දුහතක් ගිහිල්ලාහම්බු අවුරු දුහතක් ඒට පස්සේ බේග වන්නේ ඉතින් ඒ විදියට ඉතින් ඒ දරම මේ මත ඒට පසේ තම මෙහින් ඉගැ ගන්නකට කලින් ඒ මතකතියයා ගඩබේ කලින් මතක තියාගන්නපයි අනේ මේ මතකය කියන්න සුන්දර දෙයක් අපිට තියෙනවා අප තියෙනවා දවස් පහලෝකට වතාවක් අපේ සිල්පාද දෙසයේ විසි හතස සජ්ජහයනා කරන්න ඕන එකට කියන පෝය කරනවා කියෝ ඒග පැය කහමරක් වි සිල්පද කියන්න ඕ දැන් අපේ මිනිස්සුන්ට පාම් සිිල්ිපදහ පිළිගොල්ට කිය ගන්නමතකනෑන පංගතුනි ඉස්සර මේ ඔක්කොම කටපාඩවෙන්නේ අනේ අපේ ලොකුස්වාමන් වහන්සේට අප්‍රමාණ පින් සිද්ුවෙන්න්න ඕන ද මහමුුණාව මහමවනාවමන්වා සංඝය වහන්සේලා තිස්ගානකට වැඩිය විනය කටපාඩා උනාන්සේල පෝයකන් ටැස් දෙක පියාගත්ත විනේකිවෝ ඒවාගේ තැන්වල අපි ඉඳල තියෙනවා අපි දන්නේ නැතුව අද්දෙක එකුතු වෙනවා මතකින් බණ කියනකොට මතකින් ව සජ්ජහනා කරනකොට මොකදදූ ප්‍රීතියක් ඇති වෙනවා හරිබුදුමයින් දි අ හාමුදුර ු කියන මේ පොතෙම් බල්නො මේ පොතේ තිය අකුර කුර රහදු රැස්දික්‍රාන ක කියනවා සුන්දරයි සුන්දරයි. ඉස්සර ගෙවල් වල ආච්චම්මල හිටියා මෙච්චරවලගු සතිපාට්ටාන පොත කට පාඩමින් කේනවා අනේ දැන්කොහි හොයන්ටද. ඇත්තර මර මේ සියලු බුදු බණපද ුදුරජාන්සක හදමන්ලින් ආහපු වන පදනනි අනිවා මතක තියාගන්න ඇත්තන් කොච්චරම් හිත. ඒවා ඉස්සල්ලාවා ඒ මැනික්. ඒ මුතු මැනික් අපේ හිත්වොල ජරාවතන්ඩ පුළුවන්. අපේ කටවල් නරක් වෙඩ පුළුවන්. අපිට නරක්ය නරග සිතිවිලිඉන්න පුළුවන් අපි නොමනා ලෙස පිච්චිච්ච මැටිබඳුන්ට පුළුවන්. නමු තෝවාගේ මැනිික් ටිකත්්දාගත්තට පස්සේ. ඇිබඳුන කියලා මැනික් වලාගේ අඩු එන්නේෑ මැනික්මයි ඒ නිසා ගෙවල්වල කලකොල ඔප්පන් අස්සේ හිතත් දහතේ දුවත්්දී ඒ අස්සේ ඒ ඇතුළට දහම් මේ දහම දාගන්න. බනපද දාගඩ පුළු පුළොන් විදියට එක චේදයක් හරි මතකතියගන්න ලංකාවේ පින්ගතුනි අභාග්‍යයක් මැයි ඉති පිශෝගාතාව කටපාඩන්න නැති න්නවා. අනේ මටමුණ ගේලතියනවා. ඉතිපිසෝගාතාව මතක නෑමේ බුද්ධා ගමක්. ඉතින් ඒ නිසා ඒ රහන් ඒ පස ගරුරුන්ට වවැද වඳ ධර්මීගෙන ගත්තා කටපාඩන් කළලා රාග සිතිවිලි හිතන්ඩ වෙලාවන්නේයි. දේෂ සිතිවිල හිතන්ඩ වෙලාවන්නේ. මෝහ හිතවිලි හිතන්ඩ වෙලාවක් නෑ. පින්වත්න පංච නීවරණය යට යනවා පංච නීවරණය යට යන්ඩ යට යන්ඩ යටයන්ද. හන්සේලා මාර්ග පරලා උත්තමය බවට පත් වුණා එ ධර්මයෙත් මතකයින විමස විමසයින්නවන් ගුරුම් පුදනවන් ගුණත් ඇති වෙනවන සජ්ජහිනා කර කරන්නවන් පිින්්ඩ පාතෙට ගිහිල එ ඩින්ග විතර හිත් ඇහැ අ සංගර වඩ තිබ බෝධ. කාන්තාවක් පෙනුනත් මේ පින්ඩ පාතිට ගිය ඩින්ගිත විදරයි. අද කාලේ ඉස්මාට් පෝර්න එකක් ළඟතතියගත්ත ගැනන්නේ ෑනී ළඟතතියගත්වවා. ස්සර පින්ඩ පහත යන ඩිින්ගිත්ත විතර ස්තරියාවක් පේන්ඩ තියෙන ඒත් බිම්බලාගෙන කමට අහනිංගයාම ඒත් මතකයන්නේ අනි ඒ කාරී තමයි රහතන් වහන්සේලා පහර රහතන්හන්සේලා ගොඩා පහරුණ ගොඩා ක්‍රහතන් වහන්සේලා ධර්මයේ මතකෙන්ගෙනවා සජ්්‍යයනා කරනවා කටපාලන් කරගන්නවා වීමසනවා ඒ වසි දෙවිනි ධර්ම සංගායනාව තිබ්බා ඒත් මතක ංගනි ධරම සංගායනාව තිබ්බා. ඒත් මතගේ තුන්ගනි දහනම සංගායනාව පස්සේ ලංකාවට බුද්ධ ශාසනය යව්වා. සියලූම බුද්ධ වචනත් ඒ වචන දැන් ඉන්දයා වෙච්ච මූලික පසුබේ අලුත්ත රටකට කියන්න පැය ඒ වගේ මූලික පසුබි ම අලුත් රටකට කියන්න එඒහි විස්තර කියන්න වෙනවා. ඒවා අටුවා. පුදුමේ කියන්නේ මේ අපිට ලංකාවට ධර්මය ගෙනාවේ මුළු බුද්ධ වචනයි අටවාවයි ඔක්කොම එක්කෙනෙක්ගේ මතකී තිබ්බා. කාගෙදී. අපේමද වාරහතන් වහන්සේ. පුුද්දුමයි අත්භූතයි ආශ්චරයයි. ජයනේ මේ හැම එකක්ම එක හිතක තිබ්බන. රහතන් වහන්සේ මනේ බුදු කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා මේක දරාගණ්ඩ මනුස්සයාට හිතාගණ්ඩ බෑ. ඒ නිසා මිහිඳු මහරත්තන් වහන්සේ ලංකාවට බුදු කෙනෙක් වගේ. අනු බුදු මිහිද වාරාත්තන්නවා. හැමේ කක්ම හිතේ තිබ්බණ. අනතක උන්හන්සේ ධර්මේ මතක තියාගත්තේ රහාත්වෙලා. මහානවිච්ච දවසේව පැවිදි කරල උපසම්පදා කරන්න සීමාවට ගෙනල උපසම්පදා කරනකට මරහත්ව වන. දර මේ ධරම ඔක්කො ඉගැන්වු රහදන් වහන්සේට. ඒනිසා විකෘති වෙච්චය එකක්වත් කාගෙන්ව කවලං වෙච්ච එකක්ව නවෙයි මහිඳතුමා රහතන් වහන්සේ ංකාවට මතක ඉගෙනාව. අත්තිසයිම් පරම පාරි සුද්ධ ශරී සද්ධරමය. පරම පාරි සුද්ධටුාවගෙනයි. ඊර් පස්සේ ලංකාව ටැවිල්ලා ඔය ලහල ඇතෙර මහවන්සිතයන්නේ. රුන්ගලි ැය පිටන්නේ මෙතන මෙතනයි මේවා මේ අජයිසිරිමාබෝධින් වහසේ ඒ තැම් පෙන්න්න 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 ඒ අතරි සංගයත් මහන කරලා පේතවත්ව විමානවත්ව ආදි සූත්‍රවලින් බනත් කිය කියා. ලංකාවේ හැම තැනව බනත් කිය කියා අර මතගේ තිබ්බ සම්පූර්ණම බුද්ධ වචනටික හාමුදුරුන් ටුගැන්නවානි. යම් දවසක සම්පර්ණය විනේ පික යුගන්න ලයිවර වෙලා නේ පිට එක උගන්වල ඉවර වෙනකොට ිහිදු හතන් වහන්සේ ලංකාව සංඝය හිතය පනස් අටදහා ඔය පනස් අට දහම තූපාරාමිට ගෙනල්ල තූපාරාමේ මළුවේදී මහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ වෙලා අරිට්ට මහරහතන් වහන්සේ ප්‍රමුඛ ලක්වැසි සංඝයා විනය කටපාඩමින් සධ්්‍යයනා කරනකොට තූපාරාමී පටන් මේමිහි මඩල මුහුදු රැල්ලක්වාගේ හෙල් වෙන්නගත් හොද දරම මේ දරගෙන කටපාඩින්ගේ පාඩමින් කියනකුට මේ පුොළුව කම්පාාවනම් අදද යුන්ගේ ගුඩාක් වෙනස් දැංහර ටියවසන් කරන ක්‍රමේටමින් දැයි බලන්ට සමහර හාමුදුරු රබණ කියන්නේ මෙහෙම වෛයරකක්වාගේ මෙ දර ටසන් කරන්න ඒවාගේ ප්‍රජෙට්‍රයද්දාලා එක පෙන්න්න පෙන්න ඉස්කෝලලු ගන්නනවාගේ කල්ෑල් වෙල බෝට් ඇද පරම පාරි සුද්දු ශ්‍රී සද්ධරමී රහතන් වහන්සේලාගේ හද මඩලී ති්පා ඒක ගණ්ඩ ගොඩා ගුණ ඕන ගුරුගවුරුුවේ වන වන්දනාව ඕන නමස්කාරය වන ඕනෑ කම ඕන ගොඩා අදවලෝන ගොඩා මාන අක්කාරකං සුන් අත්්දූලි වෙනවා පණ්ඩිතකං සුන් අත්්දූලි වෙනවා තමන් දන්නවා දන්නවාකෙන් අදහස ඒ ගුරුව රුවිදිරයේ සුන් අද්දූලි වෙනවා උන්වහන්සේලාගේ හදමටලේ කොච්චර බණතිය නොද කියලා සිි්චිය දන්නේ. පැහැදිල් නේද. ඒර්වාස් ඔහමෝ මොහ මොහොම ඇවිල්ලා ඔන්න ඒ අතර තුර දුස්සිීලායි බිහිවුණ. සිල්නේ. සිල්නැතියි බිහිවුණ. හැබැයි මතකෙන් එල ඕන. හැබැයි ඔන්න එක ගුරු ස්වාමීන් වහන්සේ නම ගෝල ස්වාමන්ාන්සේට ඔක්කෝම බණටික කියලද ඔන්න ධරමේ ශ්‍රී සද්ධරමය කටපාඩන් කෙරෙවවා හැබැයි නිද්දේශපාලී කියන දහම් පොත දහම් පරියාය ශිශ්‍යයාට කටපාඩන් කරවඩ ගුරු හඳුරන්න බෑ ගුරුහන්දුර දෙැනගත්ත ඒ සම්පූර්ණයේ දහම් පරියා ආර හමුන්දුරට මතකයි හැබැයිඒ හාමුදුරුව සිරරකින්නේ ගෑනුත්තකිඉන්නවා. ඇබයි ගුරු හඳදුර තෙනනගත්තා මූකිලිටෝනාට මැනි කක්තියනවා. මගේ සිස්්‍යයාට එක දෙන්න ඕන කෙළ සිස්්‍යයාට කතා කළ කිව අර භික්‍ෂුවගෙන් ඔබිගන ගන්න ඕන නිද්දේශපාලීය. ඉඩසකෝස්වාමිණී මියයා ගැන ඒ මේ හාන්දුරු ගැන එක එක කාංකා කටකතා යනොටුවෝ. මං කොහොම දෙයන්න කෙලැවෝ. දර්ම්මට ගෞරව කරන්න කිවවා. දර්මීගන ගන්න කිව්. එහි ස්වාමීණය කිව්වා ද වද රහතදන් වහන්සේට වැද වැදධරම ගෙන ගත්ත විදිට අරු දුසීල් හඳරනට වැද වෙද නිදේශපාලි ක්කොමගන ගත්තා. ඊ පසි සම්පූර්ණෙන්ම ඉගෙන ගෙන අවසාන දවසසි හරි භික්ෂුව අද උක්කොම කටපාඩන් කල අධින් ඉවරයි නිර්දේශපාලියය කියලා කියල වැදල යන් හදනකුට කකුල වැදනා ඇඳ යටමොකකක්ද. ඇඳ ඇතුළේ රිද්ද උත්සල බඳනකොට ඇඳ ඇතුළු ගෑනී. ඒත්. ඒ අයටත්වැඩ වද බනඉගෙන ගත්තා ඊ පස දොළ සෞුරුදු සාගතය වන දොළු සෞුරුදු සාගතයාවට පස්සේ මේ ලංකාව බුදුරජාන්සසි පිරිණුවම් පාලා අවුරුදු හාරසිය පණස් හතර බුද්ධ පරිනිරවාණේ තූපාරාමේ ගොඩාක් විස්තර තියෙනවා වෙලාව මඳදිනිසාක් කෙටියයෙන් වචනය දෙකක් කියන්නේ ආරසීය පනසතරී බුදුරජන්සි පිණුවම් පාල සංගයාතර කතිකාවතක් ඇතුවුණා දැන් ඉන්න අයට මත කෙනෑ. සාගතයනවා දුරභික්‍ෂයෙනවා මතක තියෙනයි මැරෙනවා. සංග අපවත්වනවා රහතුම් පිරෙනවම් පානො. ඉදිරිට මේ ශ්‍රී සත් අහහිරමේ කොම දෙයන්නේ. සියලු දෙනාට එකම එක විකල්පයයක් තිබයි එක ඔකෝම හදමන්ලේ හංගගත් අක ලියට දැම්මනෑ තම පොත්වල ලියන්න ඕන කෙනෙ එක නමුත් එලියට දැම්මනෑ මොකද පොත්තුලට දම්පු ගමම්ම අර හදමන්ඩ ලී තියෙන ධර්ම ටික ඔක්කොමලියට. එලියටට පස්සවි ධර්මයයි සංගයයි දෙකක් වෙනවා. මෙච්චර කාලයක් ධර්මයයි සංගයයි දෙකක් දෙකක්ද එකක් තෙරනේද? ඒ නිසා කිව්වීම නෑ. අවසානයේ සියල්ලු දෙනාට අකමැත්තෙන් තීරණයක් ගණ්ඩ සිද්ධෝනා දාහම් පොත්වල් ලියන්. ගන්තාරෝඩ කර අකමැත්තින්. මොක ද අමැති පොත්වලට ගත්ත කියන්නේ සීමාවන්නේ. මතකේ කියන්නේ මතකට සීමාවත්වේය. මතකෙන් මතකට යනවා. දැම් පොත්වලට ගත්තට පස වන පුස්කොල පොත්වොල ලිවා ඊළඟට මේ හාසිීට පොත්වල ලියනවා. ඊරඟට දැන් ඉන්ටනෙට් එකටාව. ටනෙට් එක කේකේ වයිව කියයි වට සැප් කියයි අරක කියයි මේක කියයි තෙරවනේද එහෙම වෙල දැන් න පොත්වලට පොත්තුලින් දැන් ටැබ්බලට එනවා ඊ පෝන් එකට එනවා යම් දවසක හේ විසි ගග හා පිරිච මණ්ඩපේට ටෙලිපෝන් ටික වඩම්ම නවා. පෝන් එක මෙහෙමතියාගෙන මෙහෙම කර කර පිරිත් කියයි. වැඩිය ඇතක නෑ. සීමාවක් නෑක බාහි්‍රටිය ඇමි සීමාවක් නෑ ඒනිසා රහධන් වහන්සේලා නාගක් මැණක එලියට දහන්නේ කැමැත්තෙන්දකමැත්තෙන්ද නාගමනික අකමැත්තිෙන් ඒවාගේ අකමැත්තෙන් තමයි ධර්මය පොත්වල ලියන්ට තීරණය කළේ ඒ වෙනකට මුලු සංගේ ආතර මහා ඉරිදි බල සම්පන්න රහතන් වහන්සේ නමක් හිටියා උන්හන්සේ තමයි දූපාරාමී ප්‍රධාන නායක ස්වාමීන්හන්සේ උන්වහන්සේගෙනාම කුන්ත ගත්ත තිස්්‍ර මහරහතන් වහන්සේ. උන්නහන්සට තමයි පැවරුණේ. ඒවාස උන්වහන්සේට පැවරුණන පසේ උන්වහන්සේ රහතන් වහන්සේ එල්ලාම පන්සයක් එකතු කරගෙන තමයි මාතලි අලුවිහාර ත්‍රිපිටගේ ගන්තතාරුල කළ. රහතන් වන්සේ වැරදිලනෑ ත්‍රිපිටකට. ඒ ධර්මය වැරතිල නෑ පටලවෙල නැහැ ඒ ගාන්තයෙන් සත්‍ය ධර්මය. ඊදවාස ගුන්තගත්ත තිස මහරතන්වන්සේ තුළු රහතන් වන්ස ධර්මය ලියල ඒ රහතන්වන්සේ තූපාරාමී මාතලින් ඇට්වෙලා දිබුලාගලට ගියා ඊදවාස තමයි දිබුලාගල පරම්පරාවෙවනි. දෙමුලාගල පරම්පරාව සංග නීතුරුන් වහන්සේ නමත් තමයි දෙමුලාගල කස්සප මහරතන්වල කස්්සපස්වාාව නාංශිකයන් උන්වහන්සේ කුන්ත ගත්තතිස්ස මහරතන්හන්සකි ශිෂ්‍ය පරම්පනාව. මේ විදියට තමයි ඊට පස්සයේ පොත්වල ලව්වා හැම්ම ලංකාවේ හැම්ම තැන්වලටම පොත් ලියෙලියාට ත්‍රිපිටකි එකඒ විහෙර විහෙරේ ආරාමය ආරාමි තැන්පත් කළා. එතගොටමඉද්දා හස්සය ගැනවල කාලින්ග මාගවා ගැවිල්ලා මැරුවා සංගයා පවත් කලා පි්‍රිපිත්ති ගහලදෑම. පොළුන්නොරු තිස්්දාාහක් සංගය මැරවා කාලිග මාග මහිත රහතන් වන්සේ ලේව දෙකලවිට ඇති දහම් පොත්වරලියන් ඇැති. ගොඩා ත්‍රිපිටක දහනි සංගයා කඩු පහරින් මැරිලගියා. රහතන් වහන්සේලා පිරිිටුවවා පැ. මොනවකරන්න දීටවාසී වර වැටකීය ඉශ්ම තියාගෙන කටපාඩන් කලා සාගත කාලෙක් ඉතින් එහහිමමාපු පරම දුරල්ල බශ්‍රී සදධර්මයයක් පපිඩතියෙන් එක සූත්‍රයක්හරි කටපාඩ කරකන්. මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් මට පාඩංකෙල් එක සූත්‍රයක් හරි කටපාඩං කරක ඔයාලාගගේ ජීවිතවල ගොඩාක් වෙනස්කං ඇලෙහැ පින්තිෙන්ට පුළුවන් නමුත් අර මැට්ිකඩක නමුත් තියෙන මැනිිකක් වගේ අර මතක බනපද හිත ඇතුලි තියෙනවා. ඒ දිවිවරුන්ට පේනවා. ඒවාගේ අයට දිවියන්ගේ ආසිුරවාදී සැල්ල සෙනවා. ඒ නිසා අධීකන ගත්ත දහම් පරියාය තමයි. ධර්මී කියෙක බුදුරජාණන් වන්සේගේ හද මනලෙන් පැනනැන්ගේ ඒ ධර්මීශේෂ්ටයි ඉගන ගන්නක සේෂ්ටයි මතක තැබා ගැනීම සේෂ්ටයි පුරුදු කරණ එක සේෂ්ටයි සේෂ්ඨ ධරමී විහිළු තහළුවලට ගන්න හොඳ නෑ ශේෂ්ඨ විදිහටම පරිහරණය කරන්න ඕන ළඟට මේ ධර්මේ මේ වෙනකුට කොහොම දාව කියල යම් දලා දහසක් තමයි මේ කෙටි වෙලාවක් ඇතුළු තිගෙන ගත්තේ ඕහ ඉගන ගන්නකුට තමයි ධර්මී වටිනාකමත එරෙන්නේ දැදැව සහර ඉන්නවානි පන්්දිිත මිනිස්සු පන්්දිිත මිනිසු කියනවා එක ාරම ඇයි නිවල ගැන කියන්න ඇැතුම් බහන්සේලා මේ විස්තර කියන්නේ කියලා මෙච්චර උත්සහ කරන්න මේක වටිනවා කියලා කිය වටිනා අම්මගේ තාත්තගේ වටිනාකම තේරණෙකා තමයි අම්මගේ තාත්තගේ ආසිවිරවාද ගන්නේ. මේ දහමේ පිහිට ගන්නේ දහමේ වටිනාගම තේරෙන කෙනාට. ඒ පරිසරය තමයි මේ හදන්නේ. එ නිවනට යන මාවත. ඉතින් ඒ නිසා මේ ධර්මය මේ හුතුන් ශ්‍රීසත් ධරමය ගෞරවංගිගන ගන්න දහමේ පළපරෝජන ගන්ට අපිට වාසනාව ලැබේවාසා. 是啊。Uh.